අබන් අත් විද්‍යත්ජාප පැසුම් නැ මනල් මෙටල් ආක්වෙල්ඩින් සම්බන්ධයෙන් පඩකේන් ආයතනය පැසුම් ශෂත්‍රය ඉගෙනගන්න ඉන්න යටත් ඒකම පෑසුම් ශේස යම් ප්‍රමාණයකට නියලී ඉන්න උදව සදහත් නිර්මාණය කරන ඒ අධ්‍යාපනික වැඩතරහම් මාලාවේ අද දැන් අපි ඉදිරිපත් කරන බලාවොරොත්තු වෙන්නේ පස්සෙනි වැඩසරහණ. එතකොට මම හැමතිස්සෙම සඳහන් කරන වගේම මූලික දේවල් අපි දැනගත යුතුයි. සෛද්්‍යාන්තිකව මේවා අපි දැනගතයුතුයි අනිවාර්ය මෙහෙම නැත්තං වෙන්නේ තමුන් කරන නිර්මාණය නැත්තං වැඩ කටයුත්ත ගැන අවබෝ සයිධාන්තික අවබෝධයක් නැතිකමනිසාඒ හොටස් තෝරා ගැනීමදි වෙන්න පුළුවන්. ය පැස්සීමදි වෙන්න පුළුවන් සමරලාට ඒ රිජෙක්් එමනැතං ප්‍රතිික්‍ෂේපවීමක් ආ අපපදාවට ලක්කීමක් මොනොහරදයක් ඒකගේදයක් සිද්ධවෙන්න පුළුවන්. නමුත් අපි බලාපොත්තුවන්නේ ැහැ කිසිම නිර්මාණකරුවෙක් ශිල්පියක්, තමුන් කරන දේට අගයක් වැල්ලියූ එකක් එකතුව න එකකතයි හම කෙනාගෙන් ලාපොරොත්තුව. ඇත ට දැවත් රම තුලින් ිප ේ ප ඩුකේ අතන සංගධාය කරම වැට සහන් ද බලපොත්තු දතමයි. ඔයාල අන්නර ඒ ප්‍රතික්ෂයපීම නැත්ං බිඳවැටීම නැත්ත හනය තමු කරන නිර්මාණය පිළිබඳ හානයට පත්වීම වැලැක්වීම සඳහා අවශ්‍ය ඒ මාර්ගෝපදේයන් සම්පාදනය කිරීම ඒ යට තේ පවත්තන ආක්වල්ඩින් පාටමමාලාව මැනුවල් මෙටල් ආක්වල්ඩින්ත් විදුච්චාප පැසුමේ අයටතේ අපි දැන් මේ වනකොට වැදසරහ හතරක් දිරිපත් කර මේ වැඩසරහන පස්සන වැඩදරහණ හොඳ ඇි බලමු තැ අන්තර්ගතය පිළිබඳව අපි අපි දැන් බොහෝ දේවල් කතා කර සෛද්ධාන්තික වේදන විදිිය දෙන්නේ ඇයි කියනඒවා ගැන කතා කරා. තැන් මෙතැනදත් මම උගල්ලඟෙන් පලවම ප්‍රශ්නයක් අහනවා ඔය ඇයි කියන වචන පාවිච්චි කරල්ලා. දැන් අද දැන් වැඩසරහණකි වැඩතරහණින් ං ඉස්සෙල්ල හඳුන්නා දෙන්න කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ. මූලික ච හැඳදීම සම්බන්ධයෙන් ඇත්තටම ඊට කලින් අපි බලන්න නෝනේ මොකදද කාර්මික චිත්‍ර කියලා කියන්නේ අප ඉංග්‍රීසිෙන ටෙක්කල් දෝවි කියලා ටක්ල් ද ඒම නැත්ත කාර්මික චිත්‍ර ඇයි අපි කාර්මක චිත්‍රයක් නිර්මාණය කරන්නේ ඇයි අප කාරමි චිත්‍රයක් නිර්මාණය කරන්නේ තින් බොහම සරර්ලයි උත්තරි තැන් හැමෝම දව දෙයක්ත්තමයි බොහෝවාය ගෙවල් හදනවා ගෙවල් හද නිස්සල්ලමකත කරන්න අපි සැලසුම් ශිල්පෙක්වා ගැෙන හිල්ල අපි අපේ අදහස ඇත්ත කහතා ගන්නවානේ මේ විදිර කාමර ගානත්තියෙන්න්න ඕන මේවිදිර කුස්ස්‍යයක් තියෙන් ඕන මේ විදියට සාලතියෙන්න්න ඕන කිය කතාගන්නවා. එතකොට යාලත් අපට උප් දෙස්දෙනවා මොනවාද මට චුට්ටක් මේක බලන්න පුළුවන්ද. කොතනද හදන්න කියලා. මොකද විශේෂයෙන්ම අපි ගේයක් හදනකොටේමනේ දන්නවදන්නේ. වාතාශ්‍රය බලන්න ඕන හිර එලිය බලන්න ඕන මූලික දේවල්න්නේ. ආලෝකය එල්ල පෙන ක්‍රම බලන්න ඕන. වතුර බහිනද නැති කියලා බලන්න ඕන ගමන් පහසුව කොහමද මේ ස්සාානයට ඉට තියනෙ බලන්න ඕන තිව වගේ දේල් ගුඩ දෙවතියනවා සැලසුම් ශිල්පියට ඒිල්ිබ අබෝ ති අපට නෑ ඒ අයඔොකොම් බල් ඉවරලාන්න සැලසුම් ශිල්පිය ස්කච්ච එකක් නැත්තන් කටු සටහනක් දළ සටහනක් ගහලා අපිටි දිරිපත් කවා මේ විදි අයි කියලා. එද කාර්මක ශේත්‍රත් එඒයා කාරයටමයි ේෙත යාකාරම ඇයි හෙම කරන්නෙ ලයිබෝත් දෙන උත්තේ දමයි අපිට මේ ඔක්කෝ මතකතියාගට පුලොන්ද මමගයක් හදන ඕන මට මේක දහයයි දොලාහ කාමරේ අර අරකාමරේ අට නමයයිති ඕක බාසුන් ශිල්පියයාට බාසුන් නෑට අප කියලා වැඩක් නෑනේ කියන්න පුළුවන් අපේ අයටත් මතකනෑ ඊලඟදේ තමයි අපි කිසියම් ඒ සීමාවක නාගරක සීමාවක වැඩ කරන්න ඕොන ඒ සීමාව තුළ බල ප්‍රදේශය තුළ ක්‍රියත්මකට නීතිරීති වලටත් එකඟ වියයුතුයි. කොහම එකඟ වෙන්නේ ඒවල් සීමා තියෙනවා. පෙර නිර්ණය කර කළ එ සීමවන්තිනෝ. කාමරයක අවම බිම්ප්‍රමාණයක් මෙට මෙහෙම විය යුතුයි. ඒකට යන පාර මෙච්චර පලකින් යුක්ත විය යුතුයි. ැ බැස්වීම මේ ආකාරයට සිද්ධ ේතුයි ස්වේජ් එම නැත්තං කැලිකසලා පහරණ කිරීම ස්ථානමට මේ විදියට වියයුතුයි කියළ ඕලික දේවල්දීන නති ඒවා ඒ ඔක්කොම අතර්ගතය සටහනක් නැත්තං සැලසුමක් චිතත්‍රයක් අඳනවා කවුද අන්න අපි කතාගරපු කාර්පක සැලසුම් ශිල්පිය ගුව නිර්මාණ ශිල්පිය ඒ වගේ අපිටත් ටෙකල් ්‍රොව එක හරිම වැදගත් ටෙක්නිිකල් ද්‍රවිං කිය එක හරිම වැදගත් ඇයිඒ අපි නිර්මාණයන් කිරීමට යම් කෙනෙක් දෙන දීම දිසා අපි නිර්මාණයක් කිරීමේදී අපිට මේදේ හැම දෙයක්ම දෙන කෙනාට මට කටංකිවට වැඩක් නෑ ඒ ඔලුුව තියා ගන්නත් බෑ මමම නිර්මාණයක් කරන්න ඕන මට මේ හැම දෙයක්ම ඔලුදයාගන්නත් බෑ එහෙනම් අප මේක සටහනකට ගත යුතුයි තකොට මෙ සටහන තමයි කාර්මික චිත්‍රය කියලා කියන්නේ හැබැයි කාර්මක චිත්‍රත් කිසියම් සීමාවන්ට යටත් වෙනවා මොකක්ද මේ විශ්ව බාසාවක් චිතරයක් කියල කියන්නේ තව කියෙනනකොට අපි දිරිපත් කිරීමනි. ඒ බාසාාවක් අප කටින් කතාගරන්න දේවිතරක් න බසාාවක්යෙන්නේ. අපි තවකනකොට දිරිපත් කිරීම ක්‍රමයක් මොක හරතින ද ඒ එක බාසාාවක් දැවල්දකල තින රගවාහිනි විශේෂම රගවානනි මධ්‍ය තුළ සමහරලාවට මේ අගචලනවලින් ඒ දිරිපත් කිරම් පවෘතියහම කියනකොට දැකල ඇති නේද. මකද සමහලාට කංඇසෙන්මැති පුද්ගලයන්ට හෙම ඒ රූපහෙන් ඉදිරිපත් කරන නිවදකය හෝ නිවැදිකාව දිරිපත් කරන ද අපට හැන්නේ නෑ ඒකම පුංචිරූපරාමුවකින් උඩා රාමුවකින් හස්ත මුද්‍රාවෙන් ය ඒ නිවේදකය කියන දේ අරය අපට කියල දෙනවා එතකොට අපට තේරෙනවා කනහැෙන්මැති ඒ පුද්ගලයන්ට තේරෙනවා ඒ උුද විට තේරෙනවා දම කියන්න කියලා එකක් බාසාාවක් විවිධ නම් පාවිචිකවා ඒ හස්ත මුද්‍රා ඒ බාසාාව ඒක අදාලාය දන්නවා ඒ වගේ කාර්මික ශේෂත්‍රයේ නීලිල ඉන්න පුද්ගලයන් ගනදනුකන්න බාසාාව තමයි මේ ටෙක්නිකල් ද්‍රෝයිං තාක්ෂණික නැත්තම් කාර්මික චිත්‍ර කියලා කියන්නේ මේක විශ්ව බාසාාවක් එකට විශ්ව වාසාාව වක් දැඟර ගෘුවනිර්මාණ සැලසුම් කරනයේදී කිවෝ වගේම ඒ බලපදේශීම අදාල නීති ක්‍රියාත්මකන්න ආයතන පන ඒීමාවට යටටත්ත අඳන කිය කියන්න මොකද ඉස්සර මටමතකයි දැ අලුතධන්නේනෑ සැලසම් ශිල්පින් අ අටක් නූලකට මට මතක හැටියට අඩිටක් නල නූලක් කියලා ගැන වද නූලක් කියන්නේ අඟලකින් අටැන් පංගුවක්ආ මිලමි තුනක විත ප්‍රමාණයක් තුලසමගානක් එල්බට තුනක් කියමකෝ නූලක තෙවට අඩිය අටක් නූලකට ගන්න ව කියලා කියන්නේ ඒ එක සම්මතයක් අන්න සම්මධයක් මයි අප ගුරහන් නිර්මාණ ශල්පියය ඇඳලා අපිට දෙන්නේ අපි ඊට පස්සේක ඒ අදාල බල අධිකාරියට ඉදිරිපත් කරන්නේ. ඉති මේ කාර්මක ශේෂත්‍රයේ භාවිතාවෙන වන්න මේ දේත් අපි පාවිච්චි කරනවා කිසිම් සීමාවන්ට යටත් මොනෝද සීමා අන්තර්ජාතික වශයෙන් ඒසීම නිර්ණය කරලා තියෙනවා දීල තියෙනවා එතකොට අපි ලෝක කොහේ කාර්මය චිත්‍රයක් ඇන්දත් එක තව කෙනෙකුට තේරෙන්නවා එක ඉන්ටරනෂනල්න්තර්ජාතිකයි මටඕන විදියට කිසියම් දෙයක් ඇඳලා ඇඳලා අපිට ඕන විදියට ඉදිරිපත් කිරීම කරන්න වැෑ මොකක් කරි දෙයක් හදන ඕනම් මෙ මෙහෙමයි 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 කියලා ඕන ඕන තැන්වලින් ඒ කිසියම් මිනුම් දාලා අපිට ඕන ඕන විදියට ඒ කටයුතු කිරීමේ හැකියාවක් නෑ ඒක හොඳට මත්ක දයාගන්නවා. එතකොට දැන් අපි තවත් පැහැදිලි කිරීමක් කරොත් මෙයා කාරයට දැන් මම පැෑසුම් ශිල්පේකන ගන්න පෑසුම් ිල් ශිල්පයක් එක්කම කාර්මක චිත්‍රත් අපි ඉගැ ගන්න මට ඕන විදියට අරම දෙවිනියට කිව්විද මට ඕන විදියට සම්මතයක් නෑ හැබැයි මට යන්න හම්බෙනවා ගොහැරරි විදේශ රටකට දැම්මකතන් අන්න අතනදී මට දෙනවා කාර්මික චිත්‍රයක් මෙට මේ විදියට වට මේ කොටස සහල දෙන්න දැම් මොකක්ද මට වෙන්නේ මුත් ේෙන්නේ. මක මටවන දිනවා වැඩ කලදන්නේ. අන්න එතනද ගැඩුවෝ. ඒ නිසා ඔය අවස්ථාවන් මගහරවන්න තමයි කාර්මික චිත්‍ර ගැන කතාගන්නකොට අනිවාර්යෙන්ම කිසියම් සම්මතයන්ට ඇඳපු ඒ ශිල්ප ක්‍රම පාවිච්චි කළ යුතුයි. එතනද මම ඉදිරවත් කරන්නේ න්නේ මූලික දේවල්, වැදගත්වෙනවා අනිවාර්යෙන්ම අපේ ඉදිරි කටයුතු සඳහා ජැ පැහැදිලි මේ කාර්මිකි චිත්‍ර මූලික හැඳින්වීම කියන මාතෘකාව ඇයි මෙතෙන්ට ගත්ත කියන එක අපේ වැඩකොට අස්වලට අවශ්‍යයි කිසියම් සැල කාර්ම ශිල්පියෙක් වැඩ පලක්ධදාන වන ඒ ආයතන අදධාන වන ඒලුව හමෙම තියන්ගල හරිගන්න අනිට ්රන්ක යුතුයි ලබාදිය යුතුයි ලබා දෙන දේ තමයි මේ ආරුමි චිතලේ මට ඕන කන්න වැඩකොටස කෙරෙන්න්න ඕන ක්‍රමය කොහොමද කියලා මේ ඉදිරිපත් කිරීමක් කන්නවා එතකොට දැම්ම් වෙතර සඳහන් කර මෙෙන මේ ඩගල් කියලා. මූලික වශයෙන් කාර්මි චිත්‍ර ඉදිපත් කි්‍රීමේදී භාවිතා කරන්න ක්‍රම දෙකක් තමයි දැම්මම් මේ මෙතන ඉදිරිපත් කලා තියෙන්නේ. මූලික වශයෙන් භාවිතා කන්න ක්‍රම දෙකක් තමයි මෙෙන මෙතනදී ඉදිරිපත් කල තියෙන්නේ. පළවෙනි එක පළමු කෝනයේ ඇඳීම පලමු කෝනය දීම අප එකට කියෙන ඉංග්‍රසියේ ටගල් ද්‍රෝයි් එකක් කියලා දෙවනියක තමයි තෙබන කෝනය ඇඳීමග දෝ එකක් කිය කියන පළමු කෝනය දීම තෙවන ෝනය ඇදීම මොකදද මේ පළවෙනි කෝනය යදීම මොකදද මේ තෙවන කෝනණය දීම කිය දැ අපි බලන්න ඕනි බංකිවනේ අන්ර්ාක කර ද න ලතිම මේ අතර්ජාති වශයෙන් දිරිපත් කපුු ක්‍රමමාමයක අන්තර්ජාති වශයෙන් ඉදිතිපත් කරපු ක්‍රමතමා මේ තින්නේ එතකොට මෙතනද මේ සම්මතයන්ටානුව ඇන්දම ලෝකයේ ඕනම කෙනෙේ තේරුම් ගන්නවා එයාලට තේරෙනවා මොකදද මේ ඇඳල දන්න කියලා මොකදද මම ස්තට සිත කරන්න ඕන ැ උදාහර කැට මෙම ගමකෝ ජපානේ ටොයිටකම්පනී තියනවා ජපාන ටොයිටකම්පැනිය රථවානදන කම්පණිය අපි ගමුකෝ ඒේ එජිම ගමකෝ වලා හැමෝම දන්න දෙයක් නෑ එන්ජින් හෙඩ් එක කිය හෙඩ්ඩක හයිවෙන්නෙ කොහොමද ඇන වලින් ට් සල ස්ටඩ්ස් කලක්නඒ ට් සට් එකත් තියනවා සාමාන්‍ය සිිලිඩ රහතර ෝසිරින්ට එජිමක් ගත්තොත් මදන ස්ටඩ් දසය දහටක් විතර ග තිෙන ඕක මොකද ලොකු බලයක් හෙඩ්ඩකට ඇති වෙනවා ඒ බලය බවය අල්ලගෙන ඉන්න ඒස්ට් ප්‍රමාණය ලොක ස්ට් ප්‍රමාණය දාලා දන ැම ස්ට හදන්නේ සමහරලාට ජපාන නී වෙන්න පුළුවන් මේක මේගොල්ලා ඒ අදාළ පහසුකම තියන කිසියම් රටක වෙන්න පුළුවන් අදාළ ජපානය තුළම සමහරලාට සම වෙනත් සමාගමක් වෙන්න පුළුවන් මෙයාලාට මේක ඉදිතිරිපත් කළ තුයි මේගවෙන්න මේ විදියට අපිට කරලා දෙන්න කියලා අන්න තැනද මතක තියාගන්න අපට කටින් ගීකොට හරි යන්න මේ වගේ කියන්න දුඩු කෑල්ලක් මේ ඇදල්ලා මෙ මේ වගේ ට මෙච්චර ගාන කට හදල දෙන්න කියලා එහෙම ටෙලිෆෝන් එක කටින් කියලවටක් ප දිරිපත් කරන්න නොන ක්‍රමය ති මොකක්ද සැලසු කරන සැසු ු නිර්ම සසු කර තික ව ට අගරසබවාට කියල ට කාමරතුවක් එකකගේ අදන්න ඕන කියල කටකකවිට ගක්න ඒ හොඳයි එහෙම කියල මේ මූලික අදහස්ථක ගන්න මොනගේ නීතිරී තියෙනෙල ඒවාගේද දෙවල්හ ගන්න. එ පෙතන දිගත්තත් මේගේ ඇනමට අපිට ලක්ස ය කතල දෙන්න කියලා කිවට කට කිවුවට ටෙලිෆෝන්න එක කට ඩක්න මේක විසියම් සටහනක් මගේ ඉදිරිපස් කළේති. අන්න සටහනට කියනවා අපි ටෙක්නිකල් මේ චිත්‍රය අන්තර්ගත වෙච්ච සටහ කියන අපි ටෙක්නිිකල් ්‍රෝවන්ඩ කියලා මේකෙ තියෙන ලක්ෂණ සම්මත ක්‍රමවල්ට අනුකූලව ස්ටඩ්ඩෙක් ගත්ත දෙපැත්තම පොට තියෙනවා පැත හෙට සබඳදන ැති ැත න ට හ අපි නාට පොට න මෙතල පොටක් ති නවා ඒ පොටල්ලට උඩික් ටක් සම්බදධන ගතිය ද ලදන්න යක. හ එත පොටක් හම අපට නික ල දන ම පොටක් න ගන්න බ නේද. අපි උදන් මෙට්‍රික් පොටක් නම් ඉදිරිපත් කරන්න එක ක්‍රමයක් තියෙනවා ඒකම ිතාාන්න ටක් කියලා ිටි රම ක ලක බිටි සිිස්ම් එතන දිරිපත් කන්න වෙන ක්‍රම ඇති ඒක ඒවටස් ඒ දිරිපත්කිරීමේ ක්‍රම වේද යාලත්දීල තියනවා අප අපි ඒව තමයි මෙන සටහනිින් අ අදාලා කර්මාන්සාලාාවට ලබාදීන්න එතකොට ඒ කරමාන්ශසාලාවෙන්න අය අන්තර්ජාතික වශයෙන් ඒ දිරිපත් කළ සටහන දන්නවා මෙට මෙච්චර අද්දිගට මේ ආකාරය දෙ පැත්ේ මෙචර දිගකට තියන මෙන්න මේ වගේ ලෝහයකින් හදන්න ඕන කියනදේ එයාලා අනිවාරයෙන්ම දන්නවා ඒ විදිට ඒකොල්ලා ඒ කටයුත් ඉස්්්‍ර සිද්ධ කල දෙනවා. එතකොට ඒට අඳින ක්‍රමය තමයි පළමු කෝනය ඇඳීම ඇන් තෙවන ඕෝනේ ඇදීම ෆස් ටංගල්වා ත ඩැංගල් වේවා කිය කියන්නේ මෙතනද තවකක්ම හිති පත් කල තිනවා අප පොඩ්ඩක් දැනට එක අමතක කරලා කතා කරමු එට අයි එනවා එතකොට තැන් අපිට මේක මේ ද්‍රෝවින් එක ඇන්ද කොහොමද කියලා එයාලට කිය ඕන්න ඉති එක කටින් ගවෝට කියන්නේ මංගව ඇදල තින් ර කලිින් සංගරන්න මේ කෝනය කියලා ඕක කිවට ොඩටන්න අකරල් ලිවඩවැඩගුන්නනෑ. ඒක හඳුන්න්නන්නත් මංගර අන්තර්ජාතියකන වචන පවච්චි කරන. අන්තර්ජාතික වශයෙන් දීපු සංකේත දෙකකින් තමයි මේ ද්‍රෝවි එක ඇන්ද මොකෙන්ද කියලා? සංකේත ක්‍රමයකට තමයි ඉතිරිපත් කරන්නේ කාර්මික චිත්‍ර සංකේත පොඩ්ඩි වැරදිවක් සමාවෙන්න ටයිපිං එර එකත්තිී නවා අතන ඒ වචනේ සිහල ටයිපං ලද ආපවු අපි එඩිට් කරන්නට මේවාට ගන්නකොට අකුරු වෙනස් සමහල්ලට සමාවෙන්නේ එකට වෙන්නේ කාර්මික චිත්‍ර සංකේත ටෙක් සි මෙන්න සංකේත පාවිච්චයලා තමයි අර දෝවින් එක අඳර තියන්නේ මොකදද ඇ ල් රග එක අපි වල්දන්න නිවෙස් රෝයින් ගැන කතාකරොත් අපි යටින් සටහන් කන්නවාන එක ලොක බිල්ලින්න කන්නම් කම්බි පවිච්චයනන මොන වගේ කම්බිත පාවිච්චයනඒ වගේ සටහන් වෙනවා ඒකම ඒ ඇඳ ස්කේල් එක ස ස්කේල් එක කීයට ඇඳල තින්නේ කියලා සටහන් වෙනවා ඒ වගේ දවල් සටහගෙන ඒ වගේ අපි යඳන කාර්මක චිත්‍රේ මේතගද කියලා දෙන සංකේතය තමයි මෙට මෙතන දන්නේ මෙ මේ යලගේ දැනට ඇතුළට ගන්න මේ ඕන රි දැන් ඇත්තටම බලන්න ඕන ොකක්ද මේ ක්‍රම දෙක කියලා මොකක්ද මේ ක්‍රම දෙක කියල බලන්න ඕන දැන් නිකං හිතන්න මෙෙන මෙහෙම. කාර්මක චිත්‍ර කියන්නේ විශේෂිත වූ පාඩා මල්ලාවක්. මංකිවනේ කාර්මික විද්‍යාල වල විශේෂිත ආයතනවල කර්ම විද්‍යාල ඇතුළ විේෂි තනවල මුූලකෙන් සබෙක් නක් ප්‍රාත්මක නොනේ පැස්සුම් ශිල්පය කෙන ගන්නේ ෘතියේද සබෙක් නක් ප්‍රාත්මක නොකද සබක්තුුණන මූලි සබ්ක්තුුුණ ර්මික චි්‍ර කාර්මික ගනිිතය කාර්මික විද්‍යාව. එතකොට අපි මේක සංසිිප්ත වශයෙන් ඉදිරිපත් කරන්නේ තුනේම සංකලයයක් හැට තමයි වැඩස සහ ආලාාවේ අපි මේ ඉදිරිපත් කිරීම කරගෙන යන්නේ මේවා වෙනවෙන මත්තු ගන්නන්න පුළුවන්නමුත් අපිට මේ පිළිබඳව අපි කෙලින්ම්ම පෑස්තුුම් ශිල්පයම මෙන්න මෙහෙමයි කියල ගන්නන්න ගියයොත් අප ඇනදි ඒටක විතරයි අපට කතා කරන්න වෙන්නේ මර මම කලින්කවාගේ අනි දැනීම ඇතුලයාන එකනිසා අපි තමයි අප මේ සම්බන්ධයනුත් යම කතා කරන්න හි අපි කතා කර කාර චිත්‍රගන කතා කර දැ මේ තියන්නේ මේ ගනයක් එක ගනයක් අපටේ පැතිත් පේ නතිදර තියනවා සැග වි්චධාර මූලික මෙහ බැලුවම අපට දැඒ පේනවාන පේන පැති තියනනේ දැන් උඩ පැත් දැ මෙ ඇගල් එකකටන තියන මේ අපට උඩ පැත්ේන මේ මේ පැත්ත පේනෝ මේ පැත්ත පේනෝ ඒදරට පිබස දාර තුනක් පේන නෑ ඒක අපි කඩේ මේ විශෂේ සිතව අන්න ලදම් ඇැතද ි මෝනද රිජරේකා සහ කඩ රේකා දැ මට ද මේ විදි ර දොත් ඒක විකාරර් රූපි වෙනෝනේ පේන තියවත් අප ඇඳලමේ සාමාන්්‍ය විදිටම අපට පේන විදිහටම ඇදලා එද ඔට එක විකාර රූපි වෙනවා එහෙම නම් අපට කාර්මික වශයෙන් නිර්මාණය කිරීම ක්‍රමයකට ඉදිරිපත් කිරීමේ තත්ත්වයකදී අපිට බැහැ මෙතනදී මේ සම්මතයන්ට පිටු පාල යන්න ඒක සා තමයි අපි කඩරක ඉදිරිපත් කිරීම කරේ දැන්ි කතා කර කර තාරන යන්නේ මේ ස් ටගල් ත්ඩග කතන්තරයන ඒක සම්මතයක් ද අපිට මට අවශ්‍යයි වල්න දිරිපත් කරන්න මේකම තික් වෙන සාකාරයකට කොමද මේක කාරමික චිත්‍රරයක් හැටියටතැ එක ත්‍රමාණ රූපයක්න අපි ත්‍රමාණ රූප ක දන්න න වචන හරි අපිට පැත්කීම පේන ත්‍රමාන රූපයක් තැම කාරමක චිත්‍රය හැටි දිරිපත් කරන අවශ්‍යයි. මට මේකෙන් පොටස්කීපයක් හදලා දෙන්න කියලා කිසියම් කෙනෙකුට තිරිපත් කරන. අන්න ඉදිරිපත් කිරීමේදී අන්නට සම්බත දෙකින් එකකට බො අනුව බොහො සරලව අපට ක ඉදිරිපත් කිරීම කරන්න ලො. කොහ මද ඉදිරිපත් කරන්න. අපි ගමුකෝ? පැත්ත ඔන්න ඔයි පැත්ත එක හැටියට ඔ පැත මේ පැත්ත අපි කමුකොත් දෙක හැටියට අපි මේ පැත්තගමු තුන මේ පත හතර මේ පැත්ත පහා මේ යට පැත්ත හය දැ මේවැනි වස්තුවක අපිට මේ පැති හයම ඉදිරිපත් කිරීම කරන්න ඕන පෙන්න්න ඕන දැක බැලුවම අපට මේ කෙනෙකු කෙනපුලාම එක සමානයිනයේ ප්‍රශ්යන නයෝ කියලා ඔු මේක මේකගේ බංජිදයක් නම් ොම සරල දිරිවත් කරද හැකි නමුත් සම්මතියට ඔබ්බලා මේක අඳන ක්‍රමය කරන්නේ අපි කතා කරන්නේ දැවන් අපිට ඔන්නන්නම් පුළුවන් අන්නර සම්මතිය තියන වචනානුව නැත්ත දිරිප කිරීම අනුව මේ තෝරා පැරගෙන කටයුතු කරන්න. එතැනද සම්මතියානුව අපි පාවිච්චයනවා ඉදිරි පනුම අපි ඒකට කියනවා ෆන් එලිවශන් අපි තවපත්තක් ඉදිරිපත් කනවා ඒ සම්බතයයට අනුව පැති පෙනුම හෙමනත්තං ස elevation. ඒවත් කරන සැකස්ම ඇත උඩම්බලන්පේන විදිල සමා සමර පා්චි කවා අප එකට කියන පලෑන් කියලා කොමත් සිංහල බාසාාවක් කියයන්නේ වචනලින් පොහසත් භාාවක් එක නිසා බොහෝදුරට සමරලාට සිංහල පොත්ත් සමහරලාට වචන පා්චිකරීමද ඒ වගේ විදව වචන ප වච්චන්න පුළුවන් කියන මූලික කොටස්තුන මූලික කොටස්තුන අනුව අපිට පුළුවන් මෙයාව ඉදිරිපත් කරන්න. හොඳටම ප්‍රමාණත්වෙනවා සමරලාට මේකෙන් දෙකක් වෙන්න පුළුවන් මෙගේ සරල නිර්මාණයක දන් මෙගේ සරල නිර්මාණයක දෙෙන දෙකක් වෙන්න පුළුවන් අප එක බලමු වෙනස කොහොමද කියලා ොහම නමුත් අපි කාර්මික චිත්‍රයක බලාපොරොත්තුවවා මෙ මේ කොටස් තුන මෙන්න ඉදිරිපෙනුම පැතිපෙනුම සහ සැකස්ම හෙමනත්තං සැලසුම්මලෑන් එක අපි අනිවාර්යෙන්ම ඉදිරිපත් කල යුතුයි සමල්ලාට මේක කොටස් දෙක් වන්න පුළුව අනිවාර්ය කළ මේ තුම අනිවාර්ය කියලා කියන්න සමහරලාට සරල නිර්මාණයක දෙකක් වෙන්න පුළුවන්. එකලට තේරේීම එක තව දුර විදාගනකට. දැන් අපි හද අපි හදන්නේ යන්නේ කාටරි බාර දෙන්නේන්න මේක හදන්න අපි බලමු කොහොමද ඉදිරිපත් කරන්නේ කියලා දැ මම කියපු ආකාරයට ද අපිට හැමදිස්සෙම මේ කරුණු තුනොම දිරිපත් කරන්න කියලා තිබුණට ඒක අපේ අවශ්‍යතාවය මතයි භාවිතයට ගන්න පුළුවන් එන්නේ. හැබැයි තිං මේ වගේ සරණ නිර්මාණ කිරීම දිනං අර්මම් මුල කීපු විදිහයට අපිට ඔන්නම් පුළුවන් ය නිකං ම නිකං කටවතන ටරත් කියන්න පුළුවන් නමු බලමු මේ වගේ සරල නිර්ණයකද කොහොමද අපේ මේ සම්මතය හැසිරෙන්න්න කියලා. එතරි දිමත වාලා දැක්කනනි. ඉදිරිපෙනුම පැතිපෙනුම සහ සලස්ම කිය තුන ඉදිරිපත්කරොත් පෙන්න්න පුළුවන් කියලා. අපි ගමු මෙන්න මේ අංක එක අපි තුම ැ මේේෂම කත්හම දැ මේ ධාර දිගයික හිතන්නක විස්සක්. මේ තිහක් කලා හිතන්නකෝ ස්කේල්ල එක නෙමි ඇදල තියෙන්නේ මේක පණහක් කලා හිතන්නකු එහෙමනං සමාන නිසා මේකත් ලිස වෙනවා මේකත් තිහක් වෙනවා මේ උසවල් හැම එකක්ම පණහගානය තියෙන්නේ පැහැලන්නේ න්න දැන් අප යනවාර කීපු ස සම්මතයට අනුව චිත්‍රය අඳන්න. කොහොම දාදන්නේ. දැන් මංකිවනේ ඉදිරි පෙනුවක් ඉදිරිපත් කළ යුතුයි. පැති පෙනුුවක් ඉදිරිපත් කළ යුතුයි. සලස්මක් ඉදිරිපත් කළ යුතුයි. ඔය තුන තුනෙන් බලමුුවපි මේක හදාගන්න දැන් තව කෙනෙකුට තේරනවාද කියලා. හරි? දැ මෙ මේ අංක එක ගම අපේ ඉදිරි පෙනු හැටිය හෙමම් අපි දිරිපෙනුවා මේ හන්ද රුජුර එක වෙන්න ඕනේ ප්‍රීහැන් අතිරනිසා පොට්ටක් ඇදයි දැන් මෙතන උසකයද පනහයි මෙතන පළලකයද විස්සයි මේවත් ඒ ගනන් තමයි. ඔන්න ඉදිරි පෙනුවා. ඉදිරිපෙනුම සහ එයාගේ දිග පලල ම සම්මතේරනුව දාල නෑ ඒක නිසා මොනක් දැම්ම හිතන්නේ පාල. හරිද. ඉදිරිපෙනුම? ඉදිරි පැෙන්ුවතමයි මගේ මූලික ඔගලන් පෙන්න්න ඕන ඕනේ ඉදිරි පෙනුම කොහොමද මේ මගේ හතර ආකාරයක මේගේ රිජගෝනාාශස් ආකාර ආකාරයක රූපයක්. දැන් අපි මේකට අන්නර සම්මතයට යන්න ඕනේ තවකනට දිරිපත් කන්න චිතරයක්නී. අපි ගන්නවා මෙන මේ හතර හැරි දිරිපෙනුම හැටියට ගත් එකට වම් පැත්තේ එක ගන්නවා තේ පපත් ඉදිරිපණු හට බැලුවන අපට වම් පැත් කවද අක හතර අන්න හක හතර චිතරයත් අපි අන්ඳිනෝයට මේ උසම නෙවිද ව ඒ උසමයි. හ පලලකද දාලා තියෙන තිහයි මේ මිනුම් දාපුගේ ගැන වැඩිය හිතන්නයන්න එපා දන්න උතුවිය මික සටහල කරේ. දැන් හැබැයි පෙනුම ගැන තම කතා කරන්නේ. අපි ඉදිරි පෙනුම ස්ස ලන්ද ඊළඟට පැති පෙනුව පැතිවෙනුව ගත්තෙ කොහෙදවාම් පැත්තෙන් අරගෙන මේ පැත්තේ ඇද අපි මේ පැත්තෙන් බැලුවම පේන ආකාරය මේ පැත්තෙන් ඇන්ද අර පැත්ෙන් කෙන බැලුවොත් පේන්නේ තිහා පල පණහකුස රිජකොනා අශසාකාර මතු තලයක් තලයක් පේන්නේ අපි ඒ අඳනවා කොහේද ඉදිරි පෙනුමට දකුණු පසි දිරිපෙනුීමට දකුණු පසි නැන්ද ඊළඟට මේ අපි දැ භාවිතා කරන්න න පළ පළවෙණි ක්‍රමේ හොඳේ නැතැන් අප ඒ කියලා කියීමකු ත එක තියෙනනි ඒ කිය කියක ඒ ක්‍රමය දැන් අපිට ඕනරපු සැලස්බ සැස්බ කිය කියන්න මෙම උඩින් බැලුවම පේන ආකාරයනනි සැකස්ම නැත සැලස්බ සැලස්ෙන වන පාච්ච කරමුකු දැම්යාගේ සැලස්ම උනින් බැලුවන් පෙන්න්න මොනනාකාරයටද විස්සයිතිහේ ්‍රජකෝන්ඩ අශ්‍රරකාර දෙයක් අන්නා අපි ඒ කාන්දීනවා මේ ඉදිරි පෙන්නුමට යටිං අපි ඒ කාන්දිීනවා ඉදිරි පෙනුමට යට මොකදද මේක විස්සයි පැත් තියි විස්සයි තිහයි විස්සයි තිහේ ප්‍රජෝගෝනා ස්වාකාර චිත්‍රයක් අපිට උඩින් බැලුවම් පේනවා. එක ඇදෙ ගොහේද ඉදිරි පෙනුමට යටිං සැලස්ම මේක පැති පෙනුම මෙන්න මේක තමයි මම කිව්වේ එක ක්‍රමයක් මේක එක ක්‍රමයක්ෆස්ටෑන්ගල් කියලා පියෝග හඳුුණනෝ. දැන් මේ හදන්න ඕනද ි නිනුම් ගැන පස්ස කරම් නිනුම් සහකණඩ කරම ගැන අපි පස්සතා කරමු දැම් බලන්න මේක හදන්න කාටහරි මේ විදිර දුන්නොත් මේ පැහැදිලිද නැන්ද පැහදිලි පැහදිලි මෙතැනදී අපිට ආවශ්‍ය නං අර මම කිව්වනි සමහර ඒවා අපට එකවි් එකත් දුන්නත් ඇති නැත දෙකත් දොනත් ඇති කියලා අපි තු මේ වගේ ගෝලයක් කියලා මේ වගේ ගෝලයක් හතනද දෙන්න මොනහරි ලොව හයකින් හරි මොහර දකින් ගෝලයේ මොඩ පැත්තැම්බලොතව දිර ගෝල ගෝලය මොන පැත්තැම්බැලුවත් කරවු් ආකාරයටැ පෙන්නේ ඒ අපට සටහන් තුන කඳින්න වශනය එකතිං වාලට හැමෝට තීරන බෝසරලයි දැම් බලන්න ඉදිරිපෙනුව පැතිබෙනුම සැලස්ම දැම් මේ තුරුම දුන්නොත් තේරෙනවද. ඔ තේර කාට දුනොත් ඇතරම තේරෙනවා. හැබැයි මෙතැන දර ම කලින්කිවවාගේ අපිට මෙන්න මෙයා බැහැර කළ හැකි. මොකද ඉදිරිපෙනුව බස මිනුම් තියෙනවා ප ම් තිවා හෙන දි පැති රණ ද ගානයක් හැටට පේන් එමන අපිට අනිත් මශමන්ටික හදාගන්න පුළුවන් මේගේ සරල් නිර්මාණයකදී හරි කහමනත් ඉදිරිපෙනුම සහ පැතිපෙනුම සැලසුම ගැනයි කතා කරන්නේ මෙයා අපි ඉදිරි පත් කරේ මෙන මේ පලවෙනි ෝන ක්‍රමයට ඒ අපි බලමු දැන් ඊළඟට කොම පලවිනි කකෝණය ඉදිරිපත් කරන්නේ කියලා පසුව. හොඳයි අපිට තව ක්‍රමයට දිරිපත් කරන්න පුළුව දැන් අපන්න ඕොන ඊඟ ඉදිරිපත් කල හැකි ක්‍රමේ මොකක්ද කිය බලන්න එතනදී? අපිට පුළුවන් අන්නර සම්මතියන් භාවිතාගල්ලා තවක්‍රමයක් පාවිච්චි කරන්න. මේක්‍රම දෙකටම කාර්මක චිත්‍ර නිර්මාණය කන්නවා ඒ අනුව දන් කාර්මක චිත්‍ර ගෙනා අවබෝධයක් තියෙන ශිල්පීන් නැතන් ඒයට නිර්මාණය පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. මෙතැනදී අපි ඉදිරි පෙනුම ගමු මේ විදියට අර ඇඳපු ආකාරයටමයි විස්සයි පණහයි විසයි පණහායි දැම් මේ එක ඉදිරි පෙනුම. අපි මෙතනද ඊලකට අඳින් නැන්නේ තුන්ගනි ෝනේ ක්‍රමයට කොමද මේක දිරිපත් කරන්න කියන එක. තුන්ගනි කෝනයේ ක්‍රමයට කොහමද මේ ඉදිරිපත් කරන්න කියන එක. එතනද ඉදිරිපෙනුම ඒආකාරයටම ගත්තා. අපි පැතිපෙනුම ඒ පැත්තම් බලලා ඒ පැත්තෙම අදනෝ අ ැලුවේ පැතිපෙනුම මේ හතරණි පැත්තවම් පැත්ත වම් පැත්තෙන් බැලිවී අපි විදියට අඳනම් මේක පැති පෙනුවවා අපි සැලස්ම ගන්නේ යටීම් බලලා ඒ පැත්තම අඳීනම් යවිදියට අපට සැලස්ම ගණ්ඩ පුළුවන් විස්සයිතියේවි අප මෙන්න මේ ක්‍රමේයට කියනවා සුන්ගනි කෝනයේ නැත්තං තඩ ඩගල් ප්‍රජෙක්ෂන් එක ප්‍රක්ෂයයි පනයක් කියලා මොකදරේ ප්‍රක්ෂයපනය කිරීම මොකදද ඒ මේ පැත්ත පේන විදි ඒ අදාලා ස්ථානයට ගොුණු කිරීමක් ක අපි කරේ මෙන්න මේ ක්‍රම දෙකට තමයි අපි තවත් පැහැදිලි කරග මු දරියද මෙන්න මේක්‍රමයට බයි මලගෝෂයෙන් ලවෙනි ෝනය හත් වෙනි කෝනය කියන ඒ සම්මත දෙක ඇති කල්ලා තියෙන්නේ බීගල්ලා තියෙන්නේ. එත ප සම්මතයක් හටියන්නේ තියෙන්නේ සම්මතයක් හැටිට තියෙන නිසා ලෝක කවුරුයි ගැන්ුුවත්ද කොතනක ගැන්නුවත් මේ ක්‍රමය එතිෙන්ට මදාල වවා. ඒ සම්මතයට මදාල වෙනවා හනම් ඔස්ට්‍රේලියාව අන්දින එක ලංකාවෙ කියවගන්න පහසු වෙනවා ලංකාවන්දින එක ස්ට්‍රිලිාව කියවගන්න පහසුවේවා. මොකද මේ රටාවකයි අන්තර්ධාතිකවශයෙන් ඒක දීලා තියනවා මෙ විදරන හඳ නගල්ල තැ වලට පැහැදිලි. ඇතකොට අපි කාර්මක චිත්‍ර නිර්මාණය කිරීමේදී මක දයාගන්න අපිට බොහොමත් සරල විදිහට ඔන්නන් ඔය තුන්ඩු කෑල්ලක ඒ අපි අපි කරගන්න පුළුවන් නමුත් යම් නිල්ලව වශයෙන් ඉදිරිපත් කන්න මට්ට මකද අපිට බැහැ සම්මතයෙන් බැහැරව ඒ කාරමි චිත්‍ර ඉදිරිපත් කරන්න තොට කාර්ම චිත්‍ර කියන්න එත්මකොනේ විශක් කියල මේවයි මෙෂමන්දාාන ක්‍රම තියෙනවා ඊතල ඒවල හැඩතලල ප්‍රමාණ තියෙනවා ඒ කඩරේකාන දික්කඩරේකා කෙටි කඩ රේකා කියලා තියෙනවා මධ්‍ය රේකා කියලා තියෙනවා මෙවා විශාල පරාසයක් කාර්මි චිත්‍ර කියන්නේ බොහෝ කාලයක් ඉගෙනගත යුතු විශය පරාසයක්. ඒ ඒක නිසා තමයි කාර්මික විද්‍යාලවල වෙෙන් වූ විෂයක් හැටියට කාර්මික ගනිතය කාර්මික චිත්‍ර සහ කාර්මික විද්‍යාව කියන ඒ දේවල් වෙංවම ඉදිරිපත් කරලා තියෙන්නේ කවාලට මගේ තැන පහැදිලි හර්මේදය තකොට තැමන් කියල දුන්නා දැන් යම්යෙකද මේකනම් සරලලා නිර්මාණයක්න අපි කොඩ්ඩක් වෙනස් ආකාරයකට අපි හිතමකු තවයික් උදාහරණ හැට බලල්ලා ඔ ඒ මම ඉදිරිපත් කරේ ඒ බම ස නිර්මාණයක් නේි බලම චට්ටක් කට ට ුට්ක් හට ගිය ට එක ඩ්ස් නත් වෙනස්ු නිර්මාණයක් දිහ ලමු මේ විදි. ැ බලන්න මෙතන දි කර විෙනස් වූ චිත්‍රයක් අප ැ මේමගේ නිර්මාණයයක් කරන්න ඕනේ පග නට කියල කරන්න ඕන අන්න තැම මෙතන තියන්ර අර අර දේවාල්ලය මෙතන පවිච්චයෙන් ඕන ැ දැනීමක් ලබාගත්තනන්නේ මොකද දැනීම කාර්ව චිත්‍රයක් හදන්න හෙමයි මේ සම්මතය මේකයි කියන එක අන්න එතන දී අපිට පුළුවන් අර අපේ දැනම පාවිච්චි කරන්න මොකදද ඔන්න ඉදිරි පෙනුවා අපි තෝර යිස්තල තෝර ගන්න ඕන ො කෝනයද මං අඳන්න කියන එක. මොන කෝනයද ම අදදින්න ගෙන ස්ටෑන්ගල් එකත්ද තර්ඩෑන්ගල ගදග එක එක සම්මතයන. ඒනම් මේ අපි ෆරන්ටලිවේශෙන් එක හැටියට ඔයි පැත් තෝර ගත් මොකද ෆ්‍රරන්ටලිවේශන එක හැටිට අපි ගන්නේ බොහෝදුරට වැඩිම දත්්‍යයන් සංක්‍යාවක් දිරිපත් කළ හැකි පැත්තක් ෆන්ටලිවේෂ එක හැට ගන්නේ හෝදුට වැඩිම ධත්්‍යයන් සංකයාවක් දිරිපත් කළ හැකි ඒ පැත්ක් තමයිි ගන්නෙකොට පැතනැති ගත්තම වැඩිම දත්්‍යයන් සංකයාවක් අපට මෙතන දදි මේ පත දිරිපත් කරන්න පුළුවන් අන්න ්‍රන්ක ලේෂෙන් අප අදන දැන් තින මේ ආකාරයට මති බිඳුම් සැල කිරීමක් කරන මේ ්‍රන්ට ලියේච එක අපි අඳන්න ෆස්ට කලක නම් ඔන්න අපි මේ විදිර ෆන්ටලිවේෂ එක ගත්තා දැ අපට ඕනමකදද ස මංකිවේ කොහොමද පරන්ටලිවේෂණ වම් පැත්තයෙන් බල්ල ඒ අඳනම දකුණු පැත්තේ ඒනම් අපි මේ පැත්තෙන් බැලුවම අපිට මෙ මෙතැන තියෙන ඔ නොපෙනන ධාර මෙන මේ මූනත පල්ලෙ හතිය ඒ මූුණත මේයාකාරයට පේනම්. අපිට උඩ කොටස මූනත ඒකට යා බදවම ඔය විදියට පේනවා. මේ තකට සයිට් ලිවේෂ එක වෙනවා පැති පෙනමු වෙනවා එතකට අකිව අඳින් පලවෙනි කෝනනි එහනම් උඩිම් බලල්ල යට අඳ න උඩින් බලුවම් පේන කොමද මෙට මේ කොටස තන යන මේ කොටස මේ ආකාරයට පේනවා අපටතිික් මේ කොටස මේ ටි අපට මෙතනද මේ විදිර පේනවා මේ දිග පල්ල ගැන කොටක් හිත ්‍රී අඳර නිසා අප ඉඩම් බැලුවන් පේන්නේ දිර කොටස් ේකට ඒ කොටස් දෙ පේනවා පැති පන ැලුව කොටස්ස දෙකට තිර පේෙනවා ්‍රන්ට ි ේෂ ද අපට සපර්න දිර පේනවා ඔන්න දන් රොයි එක සම්පූර්ණයි ඉතුරමෂමොන්ටලට බාරයිනි අපි මේකට කියන ෆස්ට ඇංගල් රෝයින් එකක් කියලා අපට ඔන්නම් පුළුවන් තර්ඩෑන්ගල්ලකටත් අරවිදිරම නිර්මාණය කරන්න පැැදින්නේ තුවර මම්මි කතා කරේ සම්මතියට සම්මතයට අනුකූලව ත තෙඩෑගලකට න වන අපට පැති පෙනුම ඒ පපත්තෙන්ම් බලලා ඒ පැත්තෙම අඳින්න පුුවන් ඒකත් මේක මෙෙන්ටෝ බ පැෙන් බල්ල ව පැත් මන්ද පැහැදිලින ඒ තුන්ගනි කෝනේ ්‍රක්ෂේපනය ගොද තැම ප්‍රක්ෂේපනයගෙන වචන පාවිච්චුනේ. අපේ ස්ථාන ලින් තමයි ක්ෂේපනය කරන්න ද මේක මේ මෙතට න ීමාව ගත්ත කොද මෙම රාමේ හරි? වවෙෙන පාටකින් පොඩ්ඩක් අඳින්නම් පෙනේ නැද්ද කියන්නට පැහදිිලිතාවය පිළිබඳව ගැල්ල කෙනවා අපි දම් පාටිං ගමකෝ මේ මෙින් තමයි ප්‍රක්ෂේපනය කරේ ලයින්ස්ේෙක්ෂන්ස් කියල නව ප්‍රජෙක්්රේි පක්ෂේපනය කරේ ඔය ලයින් ලින් මෙතන සීමාව මේ පැත්තට ප්‍රක්ෂයපනය කළේ ඒ අදාළ සීමාවලින්. අපට මේ ප්‍රක්ෂේපනය කරලා පලනි කෝනේ සසාහතුන් නි කෝන යාද දෙන්න පුළුවන් ට මුලිකෝෂය ලට කියල දෙ නොනුනේ මෙම සම්මතියන් තිනා කියන එක එතකොට සම්මතය අනුනාගන්නන්නේ කොහොමතික ඉල්ඟ ඉදිරිපත්කිරීමක් අපට කරන්න වෙනවා. ද මමකිවනේලන් නාගරක සැලසුම් ක්‍රමේදී අ යටින් දෙනවා කියලා ඩීටේල් කේජ්ජගේ එමනත් දත්ත තොරතුරු ඉදිරිපත්කිරීමේ ස්ථානයේ. ම ස්කේල්ලකවත් දෙන්නවාන අපි කියයේ ස්ේල්ලෙක ඇැද කියලලා කද ැ ගේයක් අදනවන ගේ දන්න බෑනේදැන්ගේ අඩි අපිතුම දිග පල තරක්ගමකෝ. අඩි පණහක් පලලයි අඩි හැත්තෑවත් දිගයි කියලා. අඩි පනහප පල හැතව දික අපට කොලක ඉන්න බැහැනි න එතකට අපි කරන්න මොකක්ද කිසියම් ස්කේල්ලක තෝරගන්න ස්කේල්ලෙක් පරිමානයක් කියලා කියනවා. ඒ පරිමානය තෝරගන්න අඩි දහයක් අලට නැතන්වාහර වගේ සීමාව අපි දාගන්නකොට දාලා අපි ද්‍රෝයින්නක යටින් දුන්නම අපි දන්නවා මෙම ස්කේල්ලක මේකයි කියලා අන්න අඩි දාහයක් අගලක තමයි ඇඳල තියන්නේ හ අපි අඳොලේ තියනම කක්ද අි පනහා අංඟල් පහකට අඩි හත් දි ඇඳලා තියන්නේ අඟල් හතකට ස්කේල්ලි දන්න තවර ස්කල්ලග අපි න්නවා මේක රයිඩ් මේ දියට මේ ඇදල තිෙට කියලා ඒ වගේ කාර්මික චිත්‍ර කගැන අපි කතා කරන්නේ කාර්මක චිත්‍රවලදී කාර්මික චිත්‍ර දිරිපත් කිරීමේ දී මෙන්න මේක හරි වැදගත් මෙන්න මේක හරිවැදගත් කොහෙන්ද ප්‍රක්ෂපනය කරේ කොහෙන්ද ප්‍රක්ෂයපනය කරේ මොන විදියට ද ප්‍රක්ෂේපනය කරේ ඔන්න බලන්න දැ මේ තියන කෝන් එකක් මම කෝණ එකක් අති න්නං මේ විදියට ත්‍රිමානපි අන්දොත් ත් රතු පාටගමේ විති ගත්තෝන් එක තරිමාන පේන හැට මෙ කෝන්් එකක් ආධාරයෙන් අපිට මෙන්න මොකක් මොක කොතනඉන්න ඇඳද කියන එක විස්තර කල දීල තියනවා හරි මේ තියන්නේ මං මේ අඳපු ඕන් එක ්රන්ට් එලිවේශන් එක මේ පැත්තෙන් බැලුවම ඉ න්ටලිවේශ එක ඒ කනම් තැ මෙැතරම මකක්ද දිරිපත් කළ තියෙන්නේ අපි වාම් පැත්තෙන් බලලා දකුණු පැත්ත දලා තියනවා එක හැටිය එන රංකව ස්ටඇන්ගල් ්‍රොයින්න එක ක්‍රමයනවිද ඔවු ඒ ක්‍රමය තමයි ම් පැත්තෙන් බලල දකුණු පැත්තේ හැඳල දයනවා අප මේක තවදුරටත් ඉදිරි දී විග්‍රහ කර ගමු මේ ෆස්ටරන්ගල් ක්‍රමයේදී ඒ අන්න අන්තර්ජාගත වශයෙන් දීපු ඒ ක්‍රමය පාවිච්චි කරලා මේ කිසියම් වෙනස් නොවෙන වෙනස් නොවෙන සංකේතයකින් කරනයකනි වෙන වද සකත ගොල දන්න අමුේ විදා කරන්න නොන්න අපි ැ සමහර අප ගුවන්තට පල කියලා ගන්තර පල රම් කාන්තා සහ පිරිමි තියන වෙනවා තර එක දිරිපත් කල ති හ කාන්තා රූපයක් සහ පිරිමි රූපයක්ආධර අන්තර්ජාතික ඒතිරිපත් කරීම ක්‍රම වා හම අප ඉග්‍රසියන් ර ල කියලා लेන් තේර කියගේ දනාරද ෝක අපි තු සංචරය කරන්න එන කෙනාට බාසාාවල ප්‍රශ්නයක් නැහැනේ එයාලන්න බල්ලයන්න බලන්න ඇත ආ රස විඳන්න උ හර වගේ දේවල්ලලට ඇත තවත් නිලකටයුතුවලට ඒේ යුදවිය දන්නන්නේ නෑනේේ අපි අපේ සිංගලන් ලිවත් ඒත් දන්න. හම ඉංගිස් ේන තින බුලක් දන්න. එ අන්න අන්තර්තිාතික සංකේත. ඒ වගේ තමයි අපේ කාර්මක චිත්‍රවලත් අන්තර්ජාතික සංකේතයකින් තමයි ඉදිරිපත් ක්‍රම කරන්න මොකද ස්ට ඇග දෝව එක ඉරිපත් කල ති මේ ද ත කිසියම් කාර්ම්ක චිත්‍රයක් ඉදිරිපත් කලා ද කවුරු හරි මේ සංකේතය ඒ දෝයින් සටහනේ ඇත ද්‍රෝවින් කොලේ ඩීටල් කේජ එක අපිට දෙනවනං අපි දන්නවා රයිට් චිත්‍රය කියන අවෝධයක් තියන කෙනෙක්න හදන්න පටන්ගන්න එහෙනම් එයා දන්නවා මොන මොන කෝනෙන්ද මේ ඇඳල තින්න කොහොමද මේ කල දයන්නේ අපි ඒකෝ බරපචන පැත්ත කරමකු ොමද මේ අඳලා දයන්නේ මේ පැත්තෙන් බල මේ පත්තේ මේ පැත්තෙෙන් බල මෙමයි ඇඳල තින කෙල ය දන්නවා මේ දීර දුන්නොත් ඒත් දන්නවා මෙතැනති කරලා තියෙනම කක්ද අර මර තුන්ගෙන කෝනය කියලා කිවන්නේ පලවෙනි කෝනයේදී වාම් පැත්තෙන් බලල්ලා දකුණු පැත්තෙන් ඇදී මේ ක්‍රමේ පැති පෙන්ෙනවා ඇගල්ලගේයේදී තුන්නි කෝනේ දීවෙන්නමකක්ද ඉදිරි පැනු මතිනවා ඒ පත්තෙන් බලල මේ පැත් මාද ඒක තමා ඒ සම්මත ක්‍රම දෙක ම තැන වලට ඕනට දඩිය පැහදිලිවෙල ඇතික විශ්වාස කරවා කොහමද මේ ඕෝනයක් කින වචන නිර්මාණය වුණේ කියන අපි ඊළඟ පටතරහණෙ අපි කතා කරමු ඇයි මේ කෝනයක් කියන වචන පවිච්චි කරක නමුත් පලවෙනි තෙවනි කෝනය ඇඳීමට තතුන්ගනි කෝනය ඇඳම පිළිඳව තමයි ම විග්‍රහය කරේ. ති මේක කාර්මික ශිල්පීන්ට හරි වැදගත්. මොකටද අපට හමදිස්ත තේරුම් ගණන්න පුළුවන් භාෂාවක් තමයි මේ කාර්මික චිත්‍රයකින් ඉදිරිපත් කරන්නේ ඒ බාසාාව තේරුම් ගන්නනම් ඒ බාසාාව දැනගෙන ඉන්න ඕනේ. මම සිංහල කතා කරනවා මේ කතා කරන්න සිංහල ති සිංහල දන්නවා. ඒ කතාකිරීමට අවශ්‍ය කන්න ඒ වචනටක දන්න නිසම සිංහල බාසායම කතාගන්නවා. තර මේකටාදාක ඉංග්‍රීසි වචනත් ඉදිරිපත් කිරීම කරනවා ඒකටතාදාල ඉංග්‍රීසි වචන දන්න නිසා ඒ වගේ කාර්මික චිත්‍ර ගැෙන දන්නගෙනා රයිට් මේක ටගවැහටි දන්නවා. පල්ලවෙනි කෝනේ ඇඳල තියෙන්නේ මෙන්න තෙවන ඕෝනේ ඇඳල තියන්න කියලා එ අබෝධය යට ලැබෙනවා පැහැරන්නේ තුට මේක තමා ඩ්‍රෝයින්න්නල නැත්තන් තාක්ෂණක චිත්‍රවල මූලික ක්‍රම දෙකක් ම තව ක්‍රමති නවා ලෝක බාත ඉිනෙරිින් ්‍රෝවිංකවම විසාලාල පරාසයක් තියන සබ්් එකක් නමුත් අපි සාමාන්‍යය මේ යන්න දන්නතු අයනල් යනද යන්න නෑන ඒවිදි අනු පිලිවට යන්න තඒේ වගේ මෝලික ල ෝලිකාරම ත ඉදිරිපත්කිරීමේ ක්‍රමවද දගත්ම ම පෙන්ුවේ මේක ැනගරින් නො අපිතු දේශරටකට ගාන සමරලාට ේ ැද පරදිිකරටවල අපේ ශිල්පින් යනවා පැසුම් ශිල්ප හැටියට නිිපන පෑසුම් ශිල්පින් හැටියට ඒ උද්දවයට සමල්ලාට ්‍රොයි් එකත්න්නේ ඒ දේශක හතුරු හරි කවුරු හරි අදාලා බලධාරනී ඩෝයින්් එකක් මගින් තමයි ඉදිරිපත් කිරීම කරන්නේ මෙන මේකදේ ප්‍රපයා කරන්න නැතන් විශේෂ ෆිටිං ර්ක්ුල දහෙම වැද්දුම් වලදිහම ද්‍රෝයින්් එකක් දෙන්නේ හො අපිට ඒවගේ ගැටලු ඇල්ල තියනවා සමහර අප ඉගැනගත් හෙම නෙවී නමුත් අපි ගැන දන්න ඒ සමහර උදවිය නම්බස් හයාගෙන කතා කලති නො දැම්මෙන්ට මෙහෙම ප්‍රශ්නයක් තියනෙනවා අපිටම ්‍රෝයින් සලක් ි ෙම දිරිබත් කරීම කරන්න අපිට මේක කියවගන්න බෑ පොඩක් මේක කිය දැන්න පුළවා ි පුළන්ගේ ට ඔ ශේෂ විදදුත් මාධ්‍යය උපයෝගක කරගෙන වට ස්ද ඒ වගේ උපයෝගි කරනෙන තිඒ අය දනුවත් කිරීම අපි සහර වෙලාවට අපි කර දේ නොහෙම මේ වෙලාවේ ඔය මතතත් මෑතකත් එෙම කරා අපට පැෑසුම් ශිල්පය ගන්නන්න වුුණ එහේගිය කම්කර වෘර්තීන්ට ගිය ලමයි ළමයින්ට සමරලාමට අපිට ගන්න වුණ ඔය විදත් මාධ්‍යී පවච්චිරමින් ොඒ අය අපේ ඉගෙන ගිය කට්ටියකින් දැනගෙන දැනගෙන අපි සම්බන්ධ කරගෙන හනවා සමහරලාට ද්‍රාවිද්‍යා සම්බන්ධයෙන් ය විද්‍යා සම්බන්ධයෙන් පැසුම් ශිල්පිය සම්බන්ධයෙන් යා යම් ගටලු කාරි තත්ය මතුනාම උදවිය අහලා තිනකද හතු ඉන්න කට්ිය කියලා තිනොමට මේ අහවල්ලුන්ගේ දැනගන්න පුළුවන් කියලා. තින් අපඒ දව ඉදරුවන්ට අපි කරනවා හයතුයට කරනවා. කොහම නමුත් ඉගෙන ග කාමය කාර්මක අධ්‍යාපනයක් ලබලා මොනහරි නිපුුණත්යක් ලබලා ශිල්පිට ඒස්ථානවට කියානන් ගටුලුවට මූුණ පහන්න දධවෙ වන්න ඒේ නිසා ඔයාලා හොදන මතක තියාගන්න අපි කිසියම් කාර්මික දෙයක් නිර්මාණය කකිරීම ද පට ලබෙන කාමක චිත්‍රයක් ඒ චිත්‍රය නිර්මාණයකිරීම මහගලි සකල්පදක්මක් දැ ඔුලට කියෙල න්න ටැගල් රෝන්න ත ඩැගල් රෝඉන්න නිර්මාණය කරනවා කල ගන්න පදද පුක්්‍රමය පහැදිල නේද. ඔන්න මම ව්වා මෙන මෙතට මං අයිත් එම කියලා මෙන මෙතන්ටම මෙ එනවා කියල අපි කතා කරන්න පැසුම් ශිල්පේනේ පෑසුම් ශිල්පය ගැන කතා කරන්නේ පැසුම් ශිල්පය අතතාගරනකොට මේක මලි හැඳදිද ීමක් විතරයි වි මේක තර ලොකු විශෂ පරසයක් තියනන්නේ දෙයක් සැබ්ජෙට්ට එකක් මේක වෙනම කතා කරන්න ලක වෙලාක් කරන කරන ය නමුත් ම ූලි ැද දීම කරන්නේ දැන් අපිකාර චිච යද හරි එතකොට අපි ගමුකෝ මෙහෙම මං එතන උදාහරයක් විතරක් කරගෙනම කියල දෙන්න දැන් ැ අප කට එක අපි අමත කරමකු දැම්ට මේ වගේ නිර්මාණයක් කරා කෑල්ලි දෙකක් මෙයා කාරයට තියලා අපිතුම එල්මූට්ටුවක් අපි පැස්වා දැම මෙතන පාසල තියෙන කළ තන්නක දැ මේගේ කෑල්ලක් හදන්න ඕන ඔපලන්ට රට ගහරි තැනකට ගියාවා දෙනවා මේක හෑල්ලක් හදන්න එ කටින් කියන්න පුළුව මෙම ැල දෙගත්ව න මේ එක මෙහම තිල පාසන් ඕ කටි කියන්න බ සරලයි හැබැයි ඒ සම්මත විට ඉ ඉදිරිපත් කන්නකොට මේකට අදාලා ද්‍රවින් එකක් මෙ අපි ගිලටම ඇදලාතියන්නේ නමුත් පිල්ිලෙකට ඇඳපු අන්ඩරකිීපු සම්මතයෙන්ට අනුකුල ද්‍රෝ එකක් නවා ඒ ද්‍රෝවින් එක තව තොරතුරු ඉදිරිපත් වෙනවානි ඒ ොරොට අතර්රත කල තින මෙ මෙම පාසල හො මෙන්න මෙත පාසල තියන්න කොහොමද ගෙනක. එතකොට දැම් මෙතන නිකං මේ එල් මෝට්ටු වන්නේ මේ මේ පැත්තෙන් පාස්සන්නරත් පුළුවන් මේක ඇතුල් පැත්තෙන් පාසන්නත් පුළුවන් මෙතන පාසන පුළුවන්න්නේ ඇතුල් පැත්තෙන් පුළුවන් ඕ මේ පැත්ත පාස ද කටවච ටෙ රක්කිවන මෙ මේ ම මෙ ැද දේ පාස කිය කිව. කොහෙන් හැවවත් ඇක්ටබල් වෙන්න ඕන එකන්නේ පිළිගන්න පුළුවන් න්න ඕන එ දෙපත්ේම හැවුවත් එක පිගන්න පුළුවන් ඕන මෙන්න මේක ඉදිරිපත් කරන්න පුළුවන් අපිට මෙන්න මෙයා පාවිච්චි කල්ලා කවද පැසුම් පැසුම් සංකේත කියන දේ ඉදිරිපත් කරලා නැන් ට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට බහම සරලයි අපිටව වචනට ඉන්ගද්‍ර සි ගල් සිංල ගත් මොක ලිය වෙන්න සංකේතය කැටියට මෙතැද ඉදිරිපත් කරනවා එතනම්ි හංකේතවලින් දිරිපත් ඉදිරිපත් කරන පුළුවන් මේ පැත්ෙන් විතර පාස්සනවද මේ පැත්තෙෙන් විතර පාස්සනවද දෙපැත්තෙන්ම පාස්සනවද කියලා දැන්ගන්න ඇන ගොලට ලිය පැහැදිරී. ඒ ඒ දිරිපත් කිරීම ලෝක ඕනමත විෂය ගෙනග කෙනා දන්නවා අනිවාර්යෙෙන්ම පෑසුම් සංකේතය කියවගන ඒ අනුව ය දන්නවා මේක එක පත්තේ මෙතනින් විතර පාස්සනවද මෙහෙන් පාස්සනවද දෙපැත්තේම පාස්සනවදකලගේ අර්තේරුගන්න බොලු බදයා කාර්ි ච්‍ර පිළිබඳව නිපුණනොත්යක් ලබලා ගිහිල්ල තියෙන්නේ පැලින්නේ දෙහෙමනම් මතක තියාගන්න මේ පෑසුම් සංකේත මූලික හැඳින්වීමක්මති නති අපි නිකන් මංකරේ පෑසුම් සංකේත කෙනකත් හරිම වැදගත් මොකද ඔයස ආශ්‍රිත ගැටලුත් අපි ටැවිල්ල තියෙනවා අපිට කතා කරලා තිනවාමට මෙහම රශ්නය තියන පයිප්ලයින් ස් පස්තන්නන තිීන තිනවාට මේ අහාවල් වගේ සංකේතයක් තියෙන කොඩිය මේ මොකක්ද මේ කොඩිය මෙන මේක මෙහෙමයි කියලා හාලා තියෙනවා සම බුදිය පට කතාල තියනවම් ඉතින් මේවා පොටක් අපි දැනගත්තොත් සංකේතවලින් මේ වගේ දෙයක් කරත හැකි කියලා ම් ඉදිරිපත් කළ හැකි ක දැනගත්තොත් අනි වාරයම යට හරි පහසුවක්ේ නොමේක ඒ තමග රජ කාරිය කරන්න හැදිලේ දතකොට අප දැ අදබ ඉදිරිපත් කරේ පස්සුවනි ඒකකය ප වැඩතරහනේ පස්සන ඒකෙන් අපි කතා කරේ මොනවාද කාර්මක චිතරයක් යැන මොකක්ද කාර්මක චිතරයක් අඳන්න මොකටද අඳන්නේ කුහොමද මූි මූලික අන්තර්ජාතික පිළිගැනීම මොන වගේද ඒ පිළිගැනීම යටතේ ඇඳ එන්න කොහොමද ඒකම ඒ කාර්මිකි ත්‍රක් ඇන්දම පෑසුම් විද්‍යාව අනුව තවත් සංකේත තියනවනං ඇයි අපි ඒෝ පාවිච්චි කර ඒ පාවිච්ච කරය පාසන්න අන්න ඒවට අපි කියනවා පෑසුම් සංකේත කියලා. පෑසුම් සංකේතවලින් අපට කියන්න පුළුවන් හරියටම ඔහොමද පෑසුම නිර්මාණය වෙන්නේ. පිසුම අවධාර කිකොක හෙම ැ. E kam, e මේ වගේ උදාහරම ගන්නන්කෝ ඕ කැෑි තෙල හල තින. සමහරලාට මේ එකතිකට පාස්සන්නනෑ මෙහෙම පෑසුව අලක් අයිමත් අංගලක් ඇතැරිය අගලක් පාසනෝ තව අගලක් අතාාරිෝ අංගල පාසන. තව අංගලක් අතාරිනෝ අගල පාසනෝ දැම් බලන්න මෙතන පෑසුම් හතරය ඉතිරු අතරමඟ ඉන්ටමිය් ගලාගලා තර යෙනවා තැ මෙහවුණොත් කොහමද දිරිපත් කරන්න අන්න සංකේත පැසුම් සංකේත ලින්පුලුව මේ එක දිරිපත් කරන්න හරිසරලායි එතකොට කියවන කෙනා ඒ සම්බන්ධයෙන් විශය දන්නවන මේක පස්සන්න මෙහෙමයි කියර දන්නවා එකදිකට පස්තන්නෑ ඔකද අතර පාසන්න ඕන එක දිකට පාසලර යන්නේ එක නිසා යට කියගනට ලේසි අපි ඔට කියන පැසුම් සංකේත කියලා පැසුම් සංකේත පිලි මඳව ලොකෝ විෂය පරාසයක් මෙ මූලික ඒ එතන මූලික හැඳින්දීමගෙන වචන පාවිච්චි කරේ ම තන්නේ බී වැර සරහත් නමිත අපට කාල වෙලා වාසංගෙනවා එම් දැකගොල්ලන්ට කාර්මක චිත්‍ර සහ කාර්මක පෑසුම් සංකේත කියන විෂය පිළිබඳව අදහසක් ඔලුවට ඇවිල් ඇති කියලා අයිබෝුවන්